නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදාසදහම්, සරණයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරනසාරනයාමිසාදුුසාදුුසාදුු ගරුතර මහා සංගරත්නින් අවසරයි ස්රන්ධහාවන්ත පින්නතුනිි අද පින්නක් සියලු දෙනාම නවාංගු පෝස්තසීලයේ සමාදං වුණා එතින් කයවච්චනය සිට තුන්දරම සංවර කරගන්න පුළුවන් ශික්ෂාපද පෙලක් තමයි නවාංගු පෝසත සීලේ. නවංගු පෝස්ත සීලේ තියෙන විශේෂත්වය තමයි මෛත්‍රී සිතින් කල්ගත කරනවා කියලා ශික්ෂාපදයක් සමාදංවිනෝ. එතවට මේක බුද්ධ දේශනාවල තියෙන ශික්ෂාපදයක් නවාංගු පෝසත සූත්‍ර කියන සූත්‍රදේශනාව තමයි මේ ශික්ෂාපද නවයක් සමාධංවීම සම්බන්ධෙන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ඉතිං විශේෂයෙන්ම අපිට චතුරාර්ය සත්‍ය ධරමේ ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ ඇසල පුන් පොහෝ දවස්සක මේ වවර්ෂය ඇසල පුන් පොහෝ දවස් දෙකක් සිහිපත් කරනවා. මේ මාසකට පොහොය දෙකක් වැටුනට පස්සේ ලංකාගේ සාමාන්‍ය සම්මතයක් තමයි පළමු හෝ දෙවන්න පෝය දෙකින් එකක් අධිපෝයක් වසය නම් කරනවා.ය ගිස්සරති බුණ එකක් නෙමේ. ඉතින් ඒ නිසා තමයි මේ ඇැම් කාවල්ල පොසොන් පොහයවල් දෙගක් වැටිනෝ දැන් ඇස්සල පෝයවල් දෙගක් මේ මහසිතියනවා. ඉතිං මේ දවස කුමන දවසක් වුනත් බුදුරජාණන් වහන්සේ පුන් පොහෝ දවස්වලදී විශේෂ සිදයින් සිදුවෙන්නට ඉඩතිේලතියනවා පුන් පොහෝ දවස්වලදී. උන් පහෝ දවස්හලද විශේෂ සිදුවයිම් බුද්ධ ශාසනය තුළ සිදුවවෙන්නට හේතු වෙලා තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ තමයි මේ පසලොස්සක උන් පොහෝ දවස කියන දවස පසොසක පොහෝ දවස. සාමාන්‍යෙන් තුන්කාලය පුරාවටම හඳ පමතින තාක්කල් වෙනස්වෙන්නේි නැති දවසසා. කාලෙකට හඳ පුරහන්ද බවට පත්වෙන්න ගතවෙන්න කාලේ එක හා සමාන කාලපරිච්ෂේදයක් තියෙන. එතකොට මෙන්න මේ දවස මේ ලෝකෙට අමතක වෙන්න. වැහිල යන්නේ නෑ උගද මේ ලෝක කොයි ආකාරයේ දින දර්ශන භහිතා කළත් චන්ද්‍රයාගේ දින කලාව මිනිස්සුන්ට වෙනස් කරන්න බෑ ඉතින් ඒනිසා පුන් පොහෝ දවස කියන්නේ බොහෝ කාලයක් සිහිපත් කරන්න පුළුවන් දවසක් පුන් පොහෝ දවස ඒ නිසා තමයි පුන් පොහොහෝ දවස්වලදී බුදුරජාණන් වහන්සේ විශේෂ සිදීම් සිදම් පිණිස කටයුතු කර තිය නතකොට අවුරදු දස්ගා අනක්්ගියත් දැන් අපිහිතම බුද්ධකාලයේ කැලන්ඩරයක් දින දර්සනයක් කොමද භවිතා කලය කියල නිශ්චිතෝ හොයාගන්න නෑ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුන්කාලය බලන තමයි පසොලොස්සක පොහේ දවස් වලට ශාසනයේ විශේෂ සිදුවම් සිදවෙන්නට ඉඩතිීලතියෙන. ඉතින් අන්නේ වගේ විශේෂ දවසක් අද දවස ඉති අදත් අපි බුදුරජාණන් වහන්සේ වදාල බුද්ධ දේශනාවකින් කරුණ කීප ශ්‍රවණය කරමින් අද දවස සම්පූර්ණ කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධරමය තුළ උන්වහන්සේ පෙන්වා දෙන කාරණ හතරක්තියනෝ. සෑම බුද්ධ දේශනාවකම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙන කාරණා හතරක්තිය න. පලමු කාරණාව තමයි වෙලෝකයේ දුක කියා දෙයක් පවතිනෝ සත්වයාට උරුම වෙලා තියන දුක කියා දෙයක් තියනෝ. තමන්ට දුකක් කියල දෙයක් උරුම වෙලා තියනවා. බවයෙන් බවයට නැවත එපදීම ලැබුණ කියා එ දුක වෙනස් වෙන්නේ එ දුක වෙනස් වෙන්න තියන ක්‍රමී විනද්‍යයක්. ඉපදෙමින් මැරමින් සංසාරයේ ග්‍යාකයා මේ දුක වෙනස් වෙන්නේ. ඉතින් මෙන්න මේ දුක්ඛිත සොපාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නොල දෙනවා ඉපදීම දුකක් වයිසටයාම දුකක් ලෙඩවීම දුකක්, මරණයේ දුකක්. ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රිය සම්පයෝග දුකක් කැමත්දේ නො ලැබියයාම දුකක් වසේ. කට දුක්ක ස්වභාවය මේ සංසාරයේ කුමන කාලික මේ දුකගැන කතා කලත් මේ කාරණා සෑම කාලිකදිම දුකවසයෙන් ප්‍රඥ්ඥාවන්තන් පිළි ගන්නවා සෑම කාලිකම දුකවසයෙන් පේනතියනවා සෑම කාලිකම දැන් අවුරුදු දෙදස් අයිසයකට කලින් බදුජාණන් වහන්සේ පහළවෙන්න කලින් තිබුණු ලෝකය පවා මේපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයිසටයාම දුකක් මරණය දුකක් කියන කාරණාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ පහළ වනාට පස්සෙත් අදත් මේ කාරණ දුකවසයෙන් මයි පවතින්නේ. එතකොට මේ දුකවසෙන් පමතින ස්වභහාවය සපත්්‍රයාට රුම් කරදීම පිණිස බුදුරජාණන් වහන්සේ විශේෂ උත්සාහයක් ගත්තා. දුක කියන ස්වභාවය සත්වයාට තේරුම් කරලා දෙන්න. දෙවනි කාරණාව තමයි මේ දුක්ක සමුදේ දුක්ක සමුදය දුක හටගැනීම සම්බන්ධෙන් මේ ලෝකයේ තිබනේවි විදාකාර මතවාද දෘෂ්ටිරාශය. බුදුරජාණන් වහන්සේ වදාලා දුක්ක සමුදේ කියන්නේ තන්හා සමුදයයි. තන්නාවේ හටගැනීමත් එක්ක දුක්ක සමුදය කියනද පැනනගිෙනෝ පන්නවන්න පුුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් කරලදෙන් උත්සාහකරපු දෙවිනිකාරණාව තමයි දුකේ හටගැනීම දුක්ක සමුදය. තන්හාවේ හටගැනීමත් සමගින්. දුකසකස්වෙනවා කියන කාරණාව තේරුම් කරල දෙන්න බුදුරජාණන් වහන්සේ විශේෂ උත්සාහයක් දරලතියෙනවා. තන්න්නාවේ හට ගැනීමට සමගින් දුකසකස්වෙනවා. තුංගනි කාරණාව තමයි දුක්කනිරෝධේ තන්හාාවේ ඉතිරි නැතුව නිරුද්ධවීමෙන් දුරුකිරීමෙන් ඈත්කිරීමෙන් ආලේ රහිත කිරීමෙන් දුක්ක නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකත් උන්වහන්සේ මේ ධර්මය තුළින් තේරුම් කල දෙන්න උත්සාගරකු කාරණාව. හතරවැනි කාරණාව තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපද ඒකයන්නේ දුක්ක නැතිකිරීම පිණිස්ස පවතින්න ප්‍රතිපදාව ආස්ටාගික මාර්ගයයි මේ දුක නැතිකිරින් පිණිස පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. උස බුදුරජාණ වහන්ස සෑම දේශනා ක්‍රමයකම. සෑම භාවනා ක්‍රමයකම සමති විදරසනා වඩන්න වදාල සෑම ආකාරයකම වැඩෙන්නේ ආරයෂස්්ඨාගක මාර්ගයයි. ඒ නිසා දුකනැති කරන ප්‍රතිපදාවශයෙන් ආර්්‍යෂස්්ඨාංක මාර්ගය තමයි ඒකායන ප්‍රතිපදාවලෙස බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාලේ. එතකොටේග තමයි හතර වැනි කාරණාව. එතකොට මේ කාරණහතර ජීවිතයට ගලපා ගැනීම පිණිස පවතින හතරක්තියන. පලවෙනි ආකාරයේ තමයි දුක කියන ස්වභාවය දුකනම්මූ ආරෙ සත්‍යය අවබෝධ කරගත යුතුයි. දුකනම් වූ ආර්ෙ සත්‍යය අවබෝධ කරගත යුතුයි. මොකද දැන් ඉපදීම සිදු වෙලාන්ත එෙන නිසා. මේ ඉපදිලා ඉන්න ජීවිතයේ අපි මේ ඉපදුුණු සරීරයට ලැබුණු ධර්මතාවේ. ව්‍යාදිි ස්වභාවය ඉළඟට ජරාධර්මය මරණ ධර්මය අපිට අවබෝධ කරගන්න වැරෙන්න්න මේ ජීවිතයේද නවත්තගන්න බෑ. මේ ජීවිත දි කරන්න තියන එක අවබෝධ කරගන්නේ එකයි. නවත් අන්න තියෙන ඊළඟ ජීවිත ඉදලා. එතකොට මේ ජීවිත මේ ලැබුණු දේ වශයිසට යනෝ. ප දුණුදේ ෙඩවෙනවාන රහත්තයට පත් වනත් රහතන් වහන්සේගේෙත් ජරාධර්මයක් තියනවා වයිසට යන්න ස්වභාගක එකනමි කය වයිසට යනවා. අපි ටහන් ලැවෙලතිනවා රහතන් වහන්සේටත් ලෙඩ රෝග හැදිලා තියෙනවා. රහතන් වහන්සේත් මරණයට පත්තිනවා නමුත් රහතන් වහන්සේට පිය විප්පයෝග දුක්කේ සකස් වෙන්නේ. අපිය සම්පයෝගය දුක්කේ සකස් වෙන්නේ නමුත් අර රූපය වෙනස්වීම වියපත්වීම විපරිනාමධර්මය කෙනෙක ඒ ස්වභාවි තුොත් තියෙනවා දැ බුදුරජාණන් වහන්සේගේ කාවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ අවුරුදු අසුවට වගේ කිට්ටු ඇති. උන්වහන්සේගේ ශරීරයේ හිස මදක් කුඳුවෙලා තියන් ස්වභාවය. හිස මදක් හොඳු වෙලාගන්න. බෙල්ල බොඩ්ඩක් පාත් වෙලා. යිසරයනගොට කෙනෙකුට වෙනවාගේ එතකොට එහෙම ස්වභාමයක් බුදුරජාණන් වහන්සගේ පේන්න තිබුණා. එතකොට ඇතැම් රහතන් වහන්සේල ද මහාකස්සප මහරාතන් වහන්සත් අසනීපව රෝගාතුරෝ හිටපු කාලයක් තිබුණා. ඊළඟට මුදගල්ලාන මහරහතන් වහන්සිේ අසනීපව රෝගාතුරෝ හිටපු කාලයක් තිබුණ චුන්ද මහරහතන් වහන්සිත් අසනීපපු රෝගාතර හිටපු කාලයක් තිබුණා. ඒකයන්නේ මේ ලෙඩ හැදෙන ස්වභාවය වයිසට යන ස්වභාවය හිළඟට මරණය තිබෙනවා. නමුත් ඒ අය නැවත වතාවක් ඉපදීමක් සිදුවඉන්න නැති නිසා නැවත දවසක ලෙඩවීමක් වයිසටයාමක් මරණයක් දකින්න නෑ. ඒ හරියට මේ නටමින් රත්වමින් තිබුණු දියහැලියක්. ලිපෙෙන් බාල පිමෙන්ති බවගේ. එතකොට නැවත රත්වීමට නෑ නමුත් රත්වුණු ජලය නිවෙමින් පවතිනවා. යමුණු සුමක් තියෙන්නේ කලින් රත්වුණු හේතුනිසයි. එතකොට මෙන්න මෙආකාරයෙන් මේ දුක්ක ස්වභාවය අවබෝධ කරගතයුතුයි. දුකනම් වූ ධර්මතාවය අවබෝධ කර ගත යුතුයි. දෙවැනි කාරණාව තමයි දුක්ක සමුදය දුක හටගන්න වූ ස්වභාවය දුක්ක සමුදේ බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රහාණය කළේ යුතු දෙයක්. දුක්ක සමුදේ ප්‍රහාණය කළ යුතුයි. තන්හා සමුදේ ප්‍රහාණය කළ යුතුයි. ඒ නිසයි තන්නාව ගැන් අපි කතා කරන්නේ එක ප්‍රහාණය කළ යුතු දෙයක් එ ප්‍රහාණය කියන්නේ දුරු කරලදානො නැති කරලදානො. දුක්ක සමුදේ ප්‍රහාණය කළ යුතුයි. තුන්ගනිි කාරණාව දුක්ක නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කරනවා කියන්නේෙ කුමක්ද අත්පත් කරගන්න අයිති කරගන්නවා තමා ළඟට ගන්නවා කියනෙ එකයි සාක්ෂාට් කරනවා කියන්නේ. එතකොට එහෙනම් අපිට මේ කාරණහතර තුළ තමන් සමීපයට ගන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ක නිර්ෝදය. දුක්ක නිරෝධය තමයි සාක්සාත්කර ගන්න තියන. ඒ තමයි මේ තන්හාව ඉතිරි නැතිව නිරුද්ධ කරලා ඊළඟට මේ ඇලෙන ස්වභාවෙන් යුක්ත සියල්ල අත්හැරලදානවා. ඇලෙන සවභාව යුක්ත සියල්ල හැල්ල දාන එකට කියනවා චාගෝ ඇලෙන ස්වභහ යුක්ත සියල්ල එකන දුක හටගන්නා වූ ස්වභාාවෙන් යුක්ත සියල්ල යමක් නිසා දුක හට ගනීද ඒසිියල්ල අත හැලදානෝ. යමක් නිසා දුක හට ගනීද ඒ සියල්ල පටි මිස්සංග දුරු කරලදානවා. යමක් නිසා දුක හට ගනීද ඒ කෙරහි පවතින ආලය නැති කරලදානො මුත්තියන්නාලේ යමක් නිසා දුක්ඛ සමුදේ සිදුවේද ඒදේ දුරස්කොට අත්හැරදම්මා ආලේ රහිතකොටට පවත්වන්න පුළුවන්නන්. අන්න ඒක තමයි සාක්ෂාත්කර ගත යුතු දේබවට බුදුරජාණන් වහන්සේ වදාලේ. එ තමයි දුක්ක නිරෝම්්දේ. හතරවැනි කාරණාව තමයි දුක්ඛ නිරෝධ ගාමිණී පට්ටිපාදා. ඒ තුළ බුදුරජාණන් වහන්සේ වදාලේ අංගාටකින් යුක්ත අංග අටකින් යුක්තේ ආරි මාර්ගය තුළ පවතින්නේ කය වච්චනය සංවර කරගත්ත සීල ප්‍රතිපදාවක් ඊළඟට මේ නීවරණ ධර්මයන් යටපත් කරලා සතරසතිපට්ඨානය සිහ පීටවාගෙන සමාධිය දිහුණු වන්නා වූ සමාධි ප්‍රතිපදාවක් ඒ තුළින් අකුසල ධර්මයන් ප්‍රහාාණය වෙලා කුසල ධර්මයන් උපදිනවා. ඊළඟට මේ තමා හිත නාකාරය වෙනස් කරලා චතුරාර්ය සත්‍යය අවබෝධ ඥානයතිවෙන ආකාරයේ ප්‍රඥා ප්‍රතිපදාව. එතවට දුක්ඛ නිරෝධගාමනී පටිපදා තුළ තියෙන ආකාරතුන තමයි සීල ප්‍රතිපදාව සමාධි ප්‍රතිපදාව ප්‍රඥාප්‍රතිපදාව. එතකොට සීල සමාධි ප්‍රඥාවසයෙන් තමයි මේ ආර්්‍යෂ්ඨායන්ක මාර්ගය පවතින්නේ. එෙතකොට මෙන්න මේ ආකාරයෙන් පවතින්න ආර්්‍යෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ වදාළේ භාවිත කළේ යුතු දෙයක් භාවිතා කළේ යුතු දෙයක්. පුරුදු කළ යුතු දෙයක්, ප්‍රගුණ කළ යුතු දෙයක්. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිණී පටි පදා කියන ආරි සත්‍යය ප්‍රගුණ කළ යුතුයි පුහුණු කළ යුතුයි භාවිතා කළයුතුයි. එතකොට කොහොමද මේ ආරිය සත්‍යය හත්තර අප ජීවිතයට සම්බන්ධ කරගන්නේ දුකනම්මු ආර්ය සත්්‍යය අවබෝධ කළ යුතුයි. දුක්ක සමුදය නමු ආර සත්‍යය තුළ පවතින කාරණාව ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට දුක්ක නිරෝධය සාක්ෂාත් කළ යුතුයි දුක් නිරෝධ ගාමනී පටිපදාගෙන මේ ආර්්‍යෂ්ඨායක මාර්ගය භාවිතා කළ යුතුයි පුරුදු පූර්ුණු කළ යුතුේ එතකොට මෙන්න මේ සිව් ආකාරයෙන් තමයි මේ ධර්මය අපිට සමීප කරගන්න තියෙන දැන් චතුරාරි සත්‍ය ධර්මය ඔබස්්‍රවණය කරන්දි බුද්ධ දේශනා කියවන්ති බුද්ධ දේශනා හන්්දි ධර්මය සාකච්ඡා කරද්දි අපි මෙන්න මේ කාරණාහත්තර ලක්ක කරගෙනයි මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. ඒතමයි ධර්මය ශ්‍රවණය කරනකට අපි උත්සාහ කරන්න ඕනේ දුක්ක අවබෝධ කර ගැනීම පිණිස. අපි මුොහුණ දීලා තියන දුක අවබෝධ කරගන්න අපි උත්සාගන්න ඕනේ. ඊළඟට බුද්ධ දේශනා ශ්‍රවණය කරද්‍ය අපි උත්සාහ කරන්න ඕනේ දුක්ක සමුදය ප්‍රහාණය කිරීම පිණිස දුරජාණන් වහන්සගේ ධරමයෙන් උපදේශයක් ගන්න. ඊළඟට ධර්මේ ශ්‍රවණයක කරද්ධි කල්පනා කරන්න ඕන දුක්ක නිරෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස උපකාරයක් ලබාගන්න. ඒළඟත දුකනැති කරන ප්‍රතිපදාව පුරුතුපුොහුණු කිරම පිණිස උපකාරයක් ලබාගැන. මෙන්න මේ ආකාරයෙන් අපි බුද්ධ දේශනාව ශවණය කරනවා නං අපිට ඒකාරණාව ඒ බුදුරජාණන් වහන්සේ ලක්ක කරගත්ත ආකාරයට ධරමය අපිට සමීපවෙෙනෝ. නැත්තම් මේ බුද්ධ දේශනා දැනුමට සීමාවේ. දැනගැනීම කියන කාරණාව තමයි ඉස්සරාටෙන්නේ කොමද මේ ධරමකාරණම දැනගන්නේ මතකතියා ගන්නේ තේරුම් ගන්නේ නමු තීට වඩා දෙයක් මේ තුළ තියෙනවා. ඒ තමයි මේ තුළින් අපි දුක්ක අවබෝධ කරගන්න උපකාරයක් ලබාගන්නවා. දුක්ක සමුදේ ප්‍රහාණය කිරීමට උපකාරයක් ලබාගන්නවා නිරෝධයේ සාක්ෂාත් කිරීමට උපකාරයක් ලබාගන්නවා. මාර්ගය ප්‍රගුණ කිරීමට උපකාරයක් ලබාගන්නවා. මේ සිව්වාකාරයෙන් තොරව ධර්මය අහනවන්නන් පරිශීල්නය කරනවන්නම් බුදුරජාණන් වහන්සේ වදාළි ලක්කින් බාහිරට බැහැට යන කෙනෙක් බව පත්තිෙන. ඉතිං ඒ නිසා මෙන්න මේ සව්වාකාරයෙන් බුදුරජාණන් වහන්සේ වදාල අපි සියලු දෙනම් හුණ දුන්නු ගැටලුව අර්බුදය විසදාගන්න මහන්සිගන්න ඕනේ. ඉතිං සංයුක්ත නිකායි හතරවෙනි කොටසේ තිේන දේශනාවක් අපි ශ්‍රවනය කරන්න සූදානම් වෙනවා මේ දේශනාව නම තමයි නැතුම් හාක කියන සූත්‍රයෝ. නතුම් හාක කියන සූත්‍ර දේශනාවිදි බුදුරජාණන් වහන්සේ වදානේ ඔබට අයිති නෑ ඔබේ නෙවේ ඔබට අයිති නෑ කිය නර්ථය තමයි නැතුම් හාක කියල කියන්නේ එය ඔබට අයිති නෑ ඉතිං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් බික්කවේ නැතුම් හාකං තන් පජහත. මහනිනි යමක් ඔබේ නෙවෙයි නං ඒ දුරස් කරන්න කියනවා. යමක් ඔබේ නෙවෙයි නම් එක දුරු කරලදාන්න කියනවා. හිළඟට කියනවා. තංවෝ පහීනං හිතායි සුකාය බවිසති. ඒදේ ඇත්තවෙලා ප්‍රයාණය වෙලායාමෙන් හිත සුව පිණිස පවතිනවා කියනවා. යමක් ඔබේන්න වෙන්නම් ඒ දුරු කරන්න කියනවා. ඔබට අයිති නැතිදේදී දුරස්කිරීමෙන් ඒදේ නැතිවදියාට පස්සේ එයින් ඇත්තුනාට පස්සේ එයින් මිදුනන්ට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හිතාය සුකාය භවිශ්සති හිත සුව පිණිස පවතිනවා. හිත සුවපි නිස එතකොට දැන් යම් දෙයක් අපේ නෙවේ අපි ඒදේ දුරු කරන්න අපිට අයිති නැති දෙයක් අපි අල්ලගෙන ඉන්නවා අපිට අයිති නැති දෙයක් අල්ලගෙන ඉන්නකුට එතකොට මොකද වෙන්නේ ඒදේ තමා සන්තකයේ පැවතීමෙන් අයිති නැතිදේ අල්ලගෙන සිටීමෙන් මොකද වෙන්නේ දුකිස අහිත පිණිස පවතිනවා අහිති දුක පිණිස පවති නවා මොකද තමාට අයිති නැති දෙයක් තමාට අයිති නැති දෙයක් කෙරෙහි කැමැත්තින් සිටිනවා. තමාට අයිති නැති දෙයක් කෙරෙහි කැමැත්තෙන් සිටීමෙන් හිතට හටගන්නේ දුකක් ඒවගේම තමන්ගේ විතයට අහිත පිණිස පවතිනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යමක් ඔබේ නෙවේ නම් එක තහරින්න. කිංච බික්වෙන්න තුම් හාකං මහන්නේ කුමත් ඔබේ නොවේ කියලා පවතින්නේ ඒකැන අපිට අයිති නැත්ත කුමන්ත කල බුදුරජාණන් වහන්සේ දැන් පැහැදිලි කලද උත්ස කරවා. චක්කුම් බික්කවේ නතුම් හාකම්. මහනනි මේ ඇස කියන්නේ ඔබට අහිති දෙයක් නෙ මේේ. ඇස ඔබට අයිති දෙයක් නෙම මේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තන් පජහත ඒ නිසායක දුරස් කරලදාන කියනවා. දුරු කරල දාන. තංවෝ පහීනං හිතාය සුකයි භවිසති ඒක ප්‍රහාණය වනාට පස්සේ. හිත සුව පිණිස පවතිනෝ. යහපත හිත සුව පිණස පවති න. ඊළඟට වදාල්ලා රූපා නැතුම් හාක මේ රූපය ඔබේ නෙමි කුමන රූපෙද ඇසට පේන රූපය ඇසට පෙනෙන රූපය ඔබේන්නෙවේ කියනු එහැට පෙන රූප කිසියක් ඔබේ නෙමේ. පජහත ඒ රූප සියල්ල දුරස්කොට තමන්න කියනවා. තේවෝ පහිනා හිතායි සුකාය භාවිශ්සන්ති ඒ සියල්ල දුරුවුණාට පස්සේ හිත සුව පිණිසයි පවතින්නේ නැත්තං අයිති නැති දේවල් අයිති නැති රූප ගැන හිත හිතා සිටීමෙන් අහිත දුක සකස්සෙනවා ඒ නිසා බුදුරජාණන් වහස වදාලා මේ රූපය හැට පේන රූපෝපට අහිත නෑ. දුරු කර ලදාන කියනවා ඒක හිත සෝපි නිස පවතිමවා. ඊළඟට වදාල චක්කු විඤ්ඥානං නැතුම් හාකං ඇසේ හටගන්න විඤ්ඥානය ඔබේ එන්නෙවෙේ. ඇසේ හටගන්න විஞ්ඥානය ඔබේ නෙවෙයි. මොකක් බැසේ හටගන්න විඤ්ඥානය කියන්න. ඇසේ හටගන්න විஞ්ඥානය. චක්කුම් පටිච්ච රූපේච උපජ්්‍යඇති චක්කු විඤ්ඥානං ඇසත් රූපයක් හේතු කරගෙන ඉපදනවා කියනවා ඇසේ විඤ්ඥානය. ඒ ඇසේ විඤ්ඥානය නිසා තමයි යම් රූපයක් අපිට දකිනකොට රූපයක් තියෙනවානං ඇස තියෙනවානං මේ රූපය විශේෂයෙන් දැනගන්නේ චක්කු විඤ්ඥානය නිසා. ඒ විශේෂෙන් දැනගැනීම සකස්සයෙන නම් ඒකට අපි කියනවා. චක්කු විඤ්ානය සකු. චක්කු විඤ්ඥානය සකස්වුනා කියලා. මේ චක්කු විඤ්ඥානය ඔබේ නොවේ ඇසේ හටගන්නාව විඤ්ඥානය ඔබේ එනෙමේ කියන. තන් පජහත එය දුරස් කොට දමන්න. ඇත් කොට දමන්න. තංවුවෝ පහිනං හිතා ඇසුකාය බවිස්්‍යතයේ දේ තුරුවෙලාගේ හට පස්සේ ඔබට හිත සුව පිණිස පවති නවා. නැත්ත විඥ්ානය ගෙන සිටමින් දුක අහිත තමයි සකස්වෙන. ඊළඟට වදාල චක්කු සම්පස්සෝ නැතුම් හාකං ඇසේ හටගනි ඉස්පරසය ඔබේන්නවේ තම් පජහත දුරු කරල දාන්න. ඊළඟට වදාලා සෝගෝ පහිනෝ හිතා ඇසුකයි භවවිස්ස තියේ දේවල් ප්‍රහානි වුනාට පස්සේ ඇහහි ස්පරසය ප්‍රහානි වනාට පස්සේ හිත සුව පිණිස පවති නෝ. ඇසේ ස්පරසය කියන්නේ තින්නං සංගති පස්සෝ. ඒ කියන්නේ කුමක්ද තින්නං කියන් ආකාරතුන්න. ඇස රූපය ඇසේ විඤ්ඥානය. දැන් ඇසත් ත්‍රෝපයත් ඇසේ විඤ්ඥානයත් සක්‍රියෝ පවතිනවනං අන්න එකට කියනවා. ඇසේ ස්පර්ශය. ඇසේ ස්පර්ශය බුදුරජාණන් වහන්ස වදාලා. හොබට අයිති නෑ ඒ නිසා දුරු කරලදාන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යම්පිදාන් චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදඉතං. යම්මාකාරෙන් මේ ඇසේ ඉස්පර්ස ප්‍රත්තයෙන් සකස් වෙන උපදින්න විඳීමක් පවතිනවා සුකංවා සැපයක් වෙන්න පුළුවන් දුක්කංවා දුක්කවේදනාවක් වෙන්න පුළුවන් අදුක්කම සුකංවා සැපත් නැති දොකත් නැති විඳීමක් වෙන්න පුළුවන්. තම් පින්නතුම් හාකං ඒදේ ඔබේ න්නෙමේ ඔබේ නෙමේ කියනවා තන් පජහත දුරු කොට දමන්න ෝ පහි නං තං වෝ පහි නං හිතා ඇසුකාය බවිස්සති ඒ දේවල් ප්‍රහාණය වනාට පස්සේ හිත සුව පිණිස පවතිනවා කිය වදාර දැන් මේ තමයි ඇස සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ කාරුණනා. ොක්ද ඇස සබන්ඳධින් වදාළේ ඇස ඇස ඔබේ නොවේකු. ඊළඟට ඇසට පේන රූපය ඔබේ නොවයකිවා. ඇසේ ඇතිවෙන්න විඤ්ඥානය ඔබේ නොවේ කියනවා. ඊළංඟට ඇසේ හටගන්න ඉස්පර්ශය ඔබේ නොවේ කියනවා. ඒළඟට ඇසේ ස්පරස ප්‍රත්යෙන් හටගන්න විඳීම සැපවේදනාව දුක්වේදනාව අදුක්කමසුකවේදනාව ඔබේ නොවී කියනවා. යමක් ඔබේ නොවේ නං බුදුරජාණන්වාසේ වදාලා යං භික්කවේ නැතුම් ආකන්. මහනෙන යමක් ඔබේ නොවේ නං තන් පජහතය දුරු කරලදාන. ඇත් කරල දාන්න. තංවෝ පහිනං හිතාඇසුකය භාවිස්්‍යතයේ දවල් ප්‍රහාාණය වුනාට පස්සේ හිත සුව පිණස පවති නො නැත්තන් වෙන්න දුක්ක. සකස්යි. එතකොට දැන් මේආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුල්ල ඇස කන්න නාසය දිවකය මනස කියන ආයතන හය කෙරෙහිීම හටගන්න සියල්ල ඔබේ නොවී කියලා දේශනා කරනවා. කනුස්සින මොකක් අපිට මෙආකාරයෙන් තේරු ගනති. මේ කන්න මගේ නෙමේ ය ඔබේ නොවී කියන්නේ මගේ නෙමේ කියන එක. මේ කන මගේ නෙමේ. හිළඟට කනට ඇසෙන ශම්්දය මගේ නෙමේ කනය ඇතිවෙන්න විඤ්ඥානය මගේ නෙමේ කනය ඇතිවෙන ස් පර්සය මගේ නෙමේ. ඊළඟට කනීස් පරසු ප්‍රත්තිය හටගන්න විඳීම ඒන තුන් ආකාරයි සැපවිදීම දුක්විදීම සැප දුක්්‍රරහිතවිඳීම මගේ නෙමේ කන සම්බන්ධයෙන් හටගන්න කිසි දෙයක් මගේ නෙමේ නම් බුදුරජාණන් වහන්සේ වදා යිසිියල්ල දුරු කරලදාන්න ඈත් කරල දාන්නඒ කපිට හිත සුව පිණිස පවතිනෝ දුක පිණිස නෙමේ දුරස් කොට දැමීම හිත සුව පිණිස පවතිනෝ නාසේ සම්බන්ධයෙන් මොනොදදයන නාසය මගේ නෙමේ නාසේට දැනන්න ගන්දහ මගේ නෙමේ. නාසේ ඇතිවෙන විඤ්ඥානය මගේ නොවී. නාසේ හටගන්න ඉස්පර්ශය මගේ නොවේ. නාසී ඉස්පරසුප්‍රත්තිෙන් හටගන්න විඳීම මගේ නොවී. ඒකයන්නේ ඉස්පරසුපත්තිෙන් හටගන්න සැපවේදනාව දුක්වේදනාව අදුක්කමසුක වේදනාව මගේ නෙමේ. ඒ නිසා නාසේ තුලින් හටගන්න සියල්ල. මගේ නෙවෙයි යමක් මගේ නොවේ නම් ය දුරුකල් යුතුයි. ඊළඟට දිව මගේ නොවේ. දිවට දැනෙන රසය මගේ නොවේ. දිවේ ඇතිවන විඤ්ඥානය මගේ නොවේ. දිවේ ඇතිවෙන ස්පර්සය මගේ නොවේ. දිවේ ඉස්පරස ප්‍රත්තිෙන් හටගන්න සැපවේදනාව, දුක්වේදනාව, අදුක්කම සුකවේදනාව. යමක් මගේ නොයි නම් එය දුරුකොට දැමී යුතුයි. එළඟට මේ කය මගේ නොවේ කයට දැනෙන පහස මගේ නොයි කය ඇතිවෙන විඤ්ඥානය මගේ නොයි. කයේ හටගන්න ඉස් පර්සය මගේ නොවේ හිළඟට කයි ඉස් පරසු ප්‍රත්තියෙන් හටගන්න විඳීම් මගේ නොයි. ඒ දීම් ො යන ොලන් යිට දැන සැපවේදනා දුක්වේදනා, අදක්කමසුක වේදනා මගේ නෙවී. යමක් මගේ නෙමෙ ඉන්නම් ඒක තියාග නිඉදීමෙන් දුක සගස් වෙනවා. ඒදී දුරගොට දැමියයුත්තුයි. එතකොටයි හිතසූ පිණිස පවතින්නේ. ඉළඟට මනසතියනෝ මේ මනස මඩෙන්නෙවේ. මනස්සට ඇතිවෙන්න අරමුණු. මනසේ ඇතිවෙන්න විඤ්ඥානය මගේ නොවේ. මනසේ හටගන්න ඉස්පරසය මගේ නොවේ. ඉස්පරසු ප්‍රත්වයෙන් මනසේ හටගන්නා සැපක්. මනසෙත් හටගන්නවා මානසික දුකක් මානසිකු හටගන්නවා අදුක්කම සුකයේදීම. එ කිසි දෙයක් මගේ නෙමේ ඒ නිසා දුරුකොට දැම යුතුයි. යම දුරකොට දැම්ම නම් මනසේ හටගන්න මට අයින්ති නැතිසිියල් අතහැරියොත් ඒ මට හිත සෝපිණනිසයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ අන්න ආකාරින් දේශනා කළා. ඉතිං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තමන්ට අයිති නැතිදේ අතහැරීම තාම මේ විශේෂයෙන් කෙනෙක්ට පුහුණු වෙලා කල්පනා කරග තිතුද. බුදුරජාණන් වහන්සේ උපමාව වශයෙන් අදාලා බින්වත් පානන්නේි මේ ජේතවනයේ තියෙනවා කියනවා මේ තන්න කොල්ල දර කොලාතු වගේ දේවල් වේලිල තැන්තැංවල වැටිල තියෙනවා. මේ ජේතවනාරාම මේ කොලාාතු වගේ දේවල් ඉවතල්ලන්න දේවල් කොල වගේ දේවල් තැන්තැංවල වැටිල තියෙනගොට මිනිස්සු මේ දේවල් අරගෙන්න්න එකතු කරගෙන යනවා කියනවා. වේලිල වැටිච්ච කොල්ල තැන් තැංවල වැටිච්චාපද්‍රව එකතු කරයි යනවා. ඊළංගට මිනිස්සු මේම එකතු කළ පුච්චනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තැන් දෙෙවරම් වෙහිරතියන කොල්ලාහතු මිනිස්ස එකතු කරල පුච්චවා. ඉතිං ඒවාගේ සමහරයාලාට යට කැමැති දේව කරන ද ර ග හි. තින් බුදුරජාණන් වහන්සේ අයනවා මේ මිනිස්සු මේ කොලරොඩු අරන් යනගොට බින්නත්මහනින ඔබට හිතෙනවාද ඔබ වාරාණිෙන යනවා. ඔබව දවනවා ඔබේ ශරීරේයට කැමැති දෙයක් කරනවා කියල ඔබට හිතෙනවද කියහනවා. ඒවෙලා භික්‍ෂුන් වහන්සේලා කියනවා සාමිනි භාගිතුන් වහන්ස හෙමි හිතෙන්නෑ කියනවා. ඊට පස්ස කියනවා ඒකට හේතුව භාගිතුන් වහන්සේ මේ දේවල් මේ කොළරොඩ්ඩු කොළ අතු මමනෙමේ කොලොරොඩු කොලාතු කියන්නේ මමනෙමේ කොළරොඩු කොලාතු කියන්නේ මගේ දේවල් නෙමේ. ඒ නිසා මාවරං යනවා මාවපුච්චනවා මාගිනිතියවා කියලා හිතෙනය කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනිමි ආන්නේ වගේ තමයි කියනවා මේ ඇස ඔබේනෙමේ කියනවා. ඇස්බේෙේ මේ කන්න ඔබේනෙවේ මේ නාසේ ඔබේ නෙමේ මේ දිව ඔබේනෙවේ මේ කය ඔබයනෙමේ මේ මනස්ෝබයනෙමේ. ඇසකන නාසි දිවකය මනසේ හටගන්න රූප ශබ්ද ගන්ධ රස පහස සිතවිල්ලි ඇසකන නාසි දිවකය මනසේ හටගන්න විඤ්ඥාන ඉස්පරස විඳීම් කිසි දෙයක් ඔබේනෙවේ කියන. යමක් ඔබේනවෙේන්නම් ඒකර කොළරොඩ්ඩු කොලාවතු මිනිස්සු අරගෙන යනකොට කිසිම ගානක් නෑමගේ මාවරයි යනවා කියලා හිතෙන්නේ නෑ වගේ තමන්ට සතුටක්ය දුකක් සැහැල්ලුවක් මේ පීඩාවක් ඇති නොවී සැහැල්ලුවෙන් වහසේ කරන්න පුළුවක් ය හිතසෝ පිණිස පවතිවා. හිතසෝ පිණිස පවතින්නේ මට අයිති නැතිදේ ර කොට දැීම දැම්බලන්න මේ ජීතවනී තියෙන්න කොළොරොඩ්ඩු කොලාාතු වගේ දේවල් අරගෙනයනකොට අපට පොඩ්ඩක්වත් හිතෙන්න මේ දේවල් මම මගේ කියලා දැම් මෙහෙත් සමහරල්ලාට ඔබේ ගෙවල් වලත් ඉවතලන්න කුණු අරගෙනයනෝ සමහරලාට නගර සපාට හරි කො රරි එකතු කල දදි නැත්තන ඔබ ගිීනිතියන. එකතු කරලා ගිනි තියෙනකුුණු නැත්තන් වලක් කපල වලට දානවා. ඔබට හිතෙනවද මාවගිනි තියෙනවා කියල. මාව වලදාන මාවටැක්ටරේග්‍රදාක් නරයනවා. ඔබට හිතෙන්නෑ අන්නේ වගේ කියනව මේ ඇස ඔබේනෙමේ. රූපය ඔබේ නෙ මේ වි්ඥානය ඔබේ නෙමේ නමුත් තියන ප්‍රශ්නි තමයි මේ කාරණාව අවබෝධ වන්නකං. ගිනිි ගූරක් කරගෙන ඔබ පුච්චන්නේනකොට ඔබට හිතනවා මාව පුච්චන්නේ නවා. ඊළඟට ඔබව කවරුවරි පැහැරගෙන යනෝ ඔබට හිතනවා මාව පැහැරගෙන යනෝ. ඊලාට යම් කෙනෙක් ඔබට ගහනෝ ඔබට හිතන මට ගහනෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා එතන මට අහිති දෙයක් නෑ එතන මට අයිති කිසි දෙයක් නෑ. මොකද මේ ඇස කන නාසය දිව කය මනස මම මගේ කියලගන්න බෑ මටයි තිනෑ. ඒදේවල් සිහල්ල අපේ හටගත්ත හැඟීමක් එකට කියනවා මං්ඥති ම්ඥනාමක් කියලා. මේ තමයි මේ මම වෙමි මම මේ ආකාරයෙන් සිටිමි කියලා අපිට තියෙන්නේ හැඟීමක් පමණයි. හැඟීමකින් එහාන්ට දෙයක් නෑ. හිත තුල්ල සගස්වනු මං්ඥීතයක් තමයි මේ මම මගේ කියල කියන ස්වභාවයෝ. ඒ බොහොම දැඩිව තියෙනවා. ඒ නිසා තමයි මේ දේවල් මගේ මගේ කියන හැඟීමෙන්නේ. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ කාර්නාව ඉතාම පැහැදිලිව මේ දේශනවිදි වදාලා. මේ තියන හැම දෙයක්ම හේතු ප්‍රත්ති සහිතව සකස්වෙන දේවල්. ඒක ඇන්නේ ඇස ඔස්සේ සකස්වෙන හැම දෙයක්ම හේතුන් නිසා සකස්වෙන්නේ. හේතු නැතිව නෙමේ. ඇස සකස්වෙන්නේ තේතුන් නිසා. කන සකස්වෙන්නේ තේතුවන් නිසා නාහසේ දිවකය මනස සකස්වෙන්නේ හේතු නිසා. ඇස ගණ නාහසේ දිවකය මනස සකස්වෙන හේතු බුදුරජාණන් වහන්සේ ල දුන්නා ඒදේවල් නාම රූප ප්‍රත්තියෙන් සකස්වන්දේවා. නැ අපිට හිතන්න තේරෙනවන්නම් මේ ඇස කණනාසේ දෙවකයි මනස අනිත්‍යයි කියලා වෙනස්සෙන සවභට අයිතීකයා ඒ කියන්නේ හේතුූන් පවා අනිත්‍යයි. යමක පල අනිත්‍යයි කියන්නේ හේතුූන් අනිත්‍යයි. යමක හේතු අනනිත්‍ය නම් පල අනිත්‍යයි. විනිසා ඇස අනිත්‍ය නිසා, ඇසට පේන රූප නිත්‍යෝ පවතිනෑ ඇස ඇතිවෙන විඥානය නිත්‍යෝපවතිනෑ එ සයල් අනිත්‍ය ස්වභාවවියට පන්තිල. වෙනස් වෙන ස්වභාවට පත්තිලෝ. යමක් වෙනස් වෙනවන්නන් තමා අසල රැඳෙන්නැත්තං. තමා සතුව නොපවතින දේ තමාට අයිති නෑ තමා සතුව නොපවතින දේ අයිති නෑ. දැන් අපි ගත්ත ඔබ මේ බුද්ධ පූජාවක් වඩන් වනවා පොබේ අතට ලස්සන මල්වට්ටියක් එනවා අතින් අතාරයි යවුනකොට ලස්සන මල්වට්ටියයක් එනවා තීළඟට ලස්සන පහනක් අතට නවා ලස්සන පරිස්කාරයක් අතට එනවා අතට එනවෙලාවෙද ඔබේ අතේ තියෙනවා ගිපේ නො මමු තීළඟමොහොති එක ඔබේ අති නැහැ මොතඒක බ ඔබේ අතේ නෑ එතකොට අපේ අතේ තියන පුංචි වෙලාවේ අපි හිතොත් ඒක මගේ කියලා ඒක හැඟීම මක් විතරයි අපි අතේ තියන පොඩිවෙලාද හිතවත් මේ මල්වට්ටියේ මගේ කියලා ඒක හැගී මක් විතරයි ඇත්ත ගත්තොත් ඒ මග නෙමේ ඊළඟ මොහො ඒක මට අහිති නෑ ඒ හැගීම මක් විතරයි දැම් බලන්න මේ ඔබ බස්සකට නගෙනෝ ඔබට සීට්ට කකම් වයෙනවා ට හිතනො මේ සීට්ික මගේ නමුත් ඊලග මුහොත් ඔබ මේ සීට්ටකින් නැගිටිනෝ නැගිට ඔබට බහින්න තියෙනවාව විනාඩියකින් ඔබ නැගිටනුවත් එක්කම ඒ සීට් එකක දෙෙස දෑස් දල්ලා බලා හිටපු තාවගෙන එතන ඉදගන්නවා ඒකන එත නිදගත්තාකල ඔබට දුක්කෙනවාද තැවබි බැහැලෑන මනස්්‍යය ඔබේ සීටක වර හිරිදගත් ක දුක් නවා දුකක්ඉන්නේ ඒදේ මගේ සිීට්ේ කියලා හිතාග හිටියත් ඔබ ඉළඟ මොතේ ඒක දහම් බලන්ගෙවත් නැත ඔබ බහහිනෝ එතකොට මෙන්න මේ වගේ අපේ ඇහැ ඉදිරියේ කොයි තරන්න රූපපේ නොට දවසගතය ඒක රූපයක්වත් ඇස ඉස්දිරයේ සදාහකාලික නව තැනක් සොයාගෙන සදාකාලිකො ඇහැ ඉදිරිය නවතින්නේ. ඔබට පේන කිසිම රූපයක් කිසිම මූුණක් කිසිම සරීරයක් කිසිම දෙයක් ඇස ඉදිරියේ සදාකාලිකව නවාතැන්ගන්නේ. ඇස ඉදිරියට ඒරූපය එකතු වෙනවා ඒනිසා ඇසත් රූපයක් හේතුකරගෙන ඇසේ විඤ්ඥානය එක හටගන්න? ඇසත් රප ඇත් එක තුළලා තියනකං ඇසේ විඤ්ඥානය ඊට පස්සේ ඇසත් ත්‍රෝපයක්ත් ඇස විඤඥාය තේතුවෙන් ස්පර්සය හටගන්නවා ඇසත් රපයක්ත් ඇසේ වි්ඥානය තියෙනකං හිස්පර්සියක් තියවිී ඇසත් ත්‍රෝපයත් ඇසේ විඤ්ඥානයති ස්පර්සියත් තේතුවෙන් ඇසේ විින්දීමක් හටගන්වා සැපක් වෙන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන් අදුක්ක ම සසක ස්වභාගයක් වෙන්න පුළුව. එතින් මෙන්න මේ හටගන්න විදීම මමය මගේ කියලා හිතාගෙන ඉන්නාතරේ හිරූපය වෙනස්වෙන ඇස වෙනස්වෙනෝ. විඤ්ඥානය වෙනස්වෙනෝ. ඉස් පරස වෙනස්සෙනවා සැප වෙනස්ව වෙනවා. විඳීම් වෙනස්සේනවා. එතකොටේ සියල්ල වෙනස් වෙනව නං සැබෑලෙසිම් ඒ රූපය කවදාවත් මගේ වෙලා නෑ. ඉරූපය කවදවත් ඔබේ වෙලා නෑ බ න. ඒ ඔබ ළඟ තියෙන්න ඕනේ ඔබේ නම් ගොබ ළඟති බියයුතුයි දැන් අපි දැන් ඔබ සත්තුව තියෙන දේවල්තිය නවා. මැරෙන ොහොත වෙනකම්ම අවසාන මොහොත වෙෙනකම්ම ඔබ සතුව තියෙන දේමුකක්ද දබළඟ ඇඳුන් තියෙනවා ආභරණ තියෙනවා සල්ලි තියනවා ගයක් තියෙන්න්න පුළුවන් ඉඩ මත් තියන්න පුළුවන් වාහන තියෙන්න්න පුළුවන් උප කරණ තියන්න පුළුවන් මරනාසන්න මුහොත්ත වෙන්න කම්ව මේ ලැබිලා තියෙන දේවල් අතරින් අපි ළමැති ඉන්නමොකන්ද. අපි ළමැති ඉන්න මේ ඇස, කන්න, නාසය, දිව, කය මන්නස. ඉස්පිරිතා ටරගිල්ල යිසුව එකේ දැමුත් ගෙදර නෙමේ. ඊළඟට සල්ලිවලින් ඇත්වෙල. ආබරණත් ගලොල පැත්තකින්දානවා. පාවිච්කරුව ඇදුු ටිකගත් නෑ. තමන්ගේ ඉඩමගත් නෙම ඉන්නේ නමුත් අන්තිම මොහොත වෙනකම් ඇස කණ නාසිදිව කයි මනසත් එක්ක තමයි කරඳෙන්නේ අවසානිදි ඒ දේත් තමන්ට අහිමිවෙලා යනවා මරනාසන්න වඋනාන්ට පස්සේ ඇස කන නාසිදිවකයි මනසත් අහිමි වෙලා යවා. මරණයට පත්ව චුත්තවීමක් වෙනවා. එතකොට මේ මරණය දක්වා ගන්න කාලා පරිච්චේදේදදි අන්තිම මොහොතෙතිත් අපිට තියන උපරිමදේ අහිමිවෙලා යන වනම් ඒ නම් මේ ජීවිත කාලය තුළ ඊට කලින් අහිමි වෙලා යන දෙේවල් රාසියක් තියෙනවා. ඇසට පේන රූපේ කනට ඇසෙන ශබ්ද නාසිරද දැනන ගඳ සුවන්ද රස්ස පහස සිතිිවිලි කොච්ච රහිමිවෙලා යනොද මේ ජීවිත කාලපුරාට අපිට උරුම වෙලා තියන එකම ධර්මතාවේ තමයි අහිමිවී යන ස්වභාවය. නැතිවී යන ස්වභාවය. මෙන්න මේ ස්වභාව අපි තේරුම් ගත්තොත් අපට අවස්ථාවක් කෙනවා බුදුරජාණන් වහන්සේ වදාල මේ මම නොවේ මගේ නොවී කියන ස්වභාවේ තේරුන් ගන්න. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඇස තුළ සකස් වෙලා තියෙන කිසි දෙයක් මටයිති නෑ. ට ඇති නැති නිසා මේ ගාහ කැහැදුුණු අඹ ගෙඩියක් වගේ ඇස කියන්නේ. ගහේ හැදුනු අඹගෙඩිය ගහටවුන විදිහයට හැදිලා ඊට පස්ස ඉදිල්ලා නරක් වෙලා බිමට වැටිල කුණු වෙලා යනෝ. අන්නේ වගේ තමයි හේතුඵල දහමේ ප්‍රතිඵලයක් විදියට මේ සරීරයේ ඉහරලින්ම එල්ලිලා තියෙන ඇස්ගුලි දෙක. ගාහ කැදදුනු අඹ ගෙඩි වගේ. කර්මාණරූපව තමයිඒකට හැඩේ ලැබුණේ කර්මාණරූප ඇස් දෙකටට වර්ණයක් ලැබුණ. කර්මාණන්රූප ඇස් දෙකගේ පැෙනීම සගස්සුුණ. කර්මාන්රූපව තියනකං ආයුෂයේ තියෙනකං ඇස්දිග පමතිනවා. ඊට පස්මේ ඇස් දෙක වෛසට යනවා සුදමොත්තුවවෙලෝ නොපිෙනී යනෝ අවසානිදිමේ ඇස් දෙක මැරිනෝ මැරිල්ල කුණුවෙලා යනවා. ගහක හැදි අම්ඹගෙඩියගත් හිසේ හිරවෙලා එල්ලි ලතින් නැස් දෙදකත් මහලුුවෙනසක් නෑ ඒ දෙකම ලෙඩවෙෙන වෛසට යන මැරෙන ස්වභායින යුක්ත්තයි. ඉතින් ඒ නිසාපි තේරුම් ගන්නවා ඒ දේවල් මම නොවයි මගේ නෙවේ. මේ හිස දෙපැත්ත තියෙන කම් දෙක ගහක හැදනු කොලයක් වගේ. ගහග හැදුනු කොලයක් පරණ වෙලා වයිසට ගිහිල්ලා බිමට වැටෙනු. හිස දෙ පැත්තිතියෙන කන්දිගත් ලෙඩවෙලා වයිසටගෙහිල්ල මැරිල්ල ඇඟ බිමට වැටුනට ප්‍රස්සේ කුණු වෙලා යනවා. ගහකැහැදිෙන දයකොත් හිස දෙ පැත්තතියෙන කන්දිගත් අතර මහළකු වෙනසක්නෑ ගහකැහැදිෙන කොලත් මමනෙමී මගේ නෙවි හිස දෙ පැත්ත තියන කන්දිගත් මමනෙමේ මගේ නොවේ. මේ මුහුණ මැදතියෙන නාසයා ගසක තියෙන පොත්තකුත් අතර මහලකු වෙනසක් නෑ. ඒ මොකද ගාගතියන පොත්තත් ගහි ඇලි ල තියෙනවා. තරුණ කාලයක් තියෙනවා පරණවෙනෝ මූරනව ගැලවෙනවා වැටෙනෝ ඊට පස්සෙ දිරලයනො. නාසියක්ත් එහෙමයි ඉපදනකොට හැදිනෝ තරුණවිනෝ ලෙඩ්ඩවෙනෝ වයිසටයනොව මැරෙනව මැරුණට පස්සේ නාසය? දිරලා යනවා කුණු වෙලා යනවා. එතන එහට නාසී කිසි දෙයක් කිතුරු වෙන්න. ගහ කැහැදන පොත්තත් මගේ නෙමි මට අයිති නෑ වෙනස් වෙලා යනවා. ගහහි පොත්ත තියන ධර්මතාවේ මන නාසයට අතයිති නාසයත් මට අයිතිනෑ මගේ නෙමි වෙනස් වෙලා යනවා. ඊළඟට මේ නාසේට යටින් තියෙන දිව නොඒකාකාරී රස අපිට දැනන්න සලස්වුමින් දිවක්තියනවා. මේ ගසී තියනෝ මුල් ගස්වල මුල් තියනවා මුල්ලොලින් නොඒ කාර සාරය ගහට උරල දෙනවා ඇදල දෙනෝ. මේ දිව මුල් වගේ මුල් පවා සාරය ඇදල දෙනවා පොහුර ඇදල දෙනවා නමුත් කාලයක් ඇනකොට වයිසටගෙහිල්ල මැරිල දෙල්ල එනවා දිව පවාහෙමයි. යිසට ගහිල්ල රස්ස නොදැනී ගිහින් මැරිල්ල කුණුවෙලා අන්නරක් වෙලා විනාශ වෙලා යනවා. ගසේ මුල් කවදාත් අපිට මගේ කියලා හිතෙන්නේ ඒ දේවල්වල්ට ගහටඕන විදිහයට ඒවයි පැවතිලා මැරිල දිරල යන ඒවගේ තමයි මෙද්දිවත් ආවෂේතියනකම් පැවතිල ලෙඩවෙලා මැරිල්ල දිල්ල යනවා මට හිතිනෑ අපි මේ සරීරරි බලන්න කොයි තරං අපි උපති එපදදුුණු දවසන්දලා කන්න බොන්න දීල පෝසනය කරත්. මේ සරීරයම් තාකාලයක් පැවැතිලා මේ සරීයට හුස්මගන්න බැරුවූ සරීරයේ මැරිල වැටනවා. සමරලාවට රියානුතුරක් නිසා සරීරයේ පනතියාගන්න බැරුව මැරිල්ල වැටනවා. සමහරලාට සතෙක් සාර්පයෙක් දෂ්ට කරලා ආයු දෙයක් නිසා ශරීරරි මැරිල්ල වැටනු. මැරිල්ල වැටුණු මේ සරීරයේ ජීවත්තුනු කෙනා ඕනු විදිහයට තියෙන්නේ. ජීවත් වෙන කාලෙදිත් මේ ශරරේ ජීවත් වුණ ගෙනට ඕනු දිර තියෙන්නේ. සම්පූර්ණ ගහක් ගැනුබ හිතල බලන්න පොඩියට තියෙන පැලේ හොඳට අතුපතර වෙහිදිලා හැදිලා. ඊට පස්සේ ගෙඩි හැදිල මල්පිපිල්ලා. කාලයක් තිබිලා ඒ ගහම කොළ හැලිලා අතුවේලිලා දිරල්ලා මහපොලුවට වැටිල්ලා සම්පූර්ණ්‍ය මතුර දදා වෙලායවා. අන්නේ වගේ මේ ශරීරයත් ලස්සනට හැඩට ආයු කාලයක් පවත්තල අවසානයේද මේ ශරීරයේ මරණයට පත්වනාට පස්සේ ඒ හැදුණු හැදනුදේ ඒ විදිේටම දිරන්න පටන්ගන්නවා. දැම් බලන මහා ගහක මහා අත්තක් හැදින තියෙනවා. මහා අත්ත කුඩාහත්ත කෙල වෙනසක් නැතු දිරන්න පටන්ගන්නවා. අන්නේ වගේ මේ ශරීරයේ තරුණ කාලෙ මැරුනත්. වයිසට ගේල මැරුුණත් ලදරුව එක් විදිට මැරුණත් මැරුණු සරීරයේ ඒ ඒ හැඩෙන් ඒ ඒ ප්‍රමාණින් දිරන්න පටන් ගන්නවා පුංචියා අතත්්දිරනව තරුණ කෙනගේ අතද්දිරලෑනවා වයිසක් කෙනාගේ අතත් මැරුණට පස්සෙ කුණු ඉලයිනවා වෙනසක් නෑ ගාහකත් මේ ඇගෙත් අතරි මාහලොක වෙනසක් නෑ මේ අනිත්‍ය ධර්මතාවයක් එක් එක ගනිදී විපරිනාම ධර්මයෙන් ඒ සියල්ල සමානයි පිපරිනාාම ධර්මයෙන් සමානදේ ගහ අහිමි වෙනව වගේ මේ සරීරයක්ත් අහිමි වෙලා යනු සුභානයොක්තයි. එනි සයදේවල් මමය මගේ කියලගන්න බෑ. මනස තුළ හටගන්නෙත් ස්ථිර නොවන සිතිිවිල්ලි. මනස තුළ හටගන්නවා හඳුනාගැන දැනගැනේ. මනස තුළ හටගන්නවා අරමුන්නු. මනස තුළ හටගන්නා අරමුුණ වු හදුනාගැනීමම් දැනගැනීමම් සසිහල්ල ඉස්තිරූ පමවතිී නැවෙනස් වෙනවා අනිත්ති වෙනවා. ලෙඩවුනාට පස්ස කුීතරං වෙන ස්වභායක්ද මනසට දැනන්නේ. ලෙඩ නැතිවෙලාවට පුදුම සාහනයක් තියෙනවා මනසට. තරාගේ වෙලාට මනසට දැනෙන ස්වභාව වෙනස්. රාගේ ඇතුනු වෙලාට මනසට දැනන ස්වභව වෙනස්. මනස හට ගන්න මේ සිතතිවිල්ලි අරමුළු ස්වභාව මානසික ස්ොභාවය වෙනස් වෙලා යනු. වෙනස් වෙලා යන මානසික ස්වභාවය හරියට මේ රෝපනය වෙලා හැදනු මහාගහක් හුළඟට සෙලවිෙනවා වගේ. ඉස්තිරව හැඩක් කියන්න බෑ හුළඟට හෙලවෙන විදිහේ. ස්තතිරවෝම ඊළඟ මුහොතම මෙහමයි හෙළවෙන්න කෙල කියන්න බැෑ. අතුපතර චලනය කොළ චලනය. හැම මුහතකම වෙනස් වෙමි වෙනස්සමින් පාතිනු. අන්නේ වගේ මේ මානසික ස්වභාවයත් වෙනස්වෙමින් වෙනස්වමින් වෙනස්වමින් තියනවා. මානසික ස්වභාවය හටගන්නේ මේ සං්ඥා ඊළඟට වේදනා විඤ්ඥානකෙන ස්වභාවය නිසා. සඥ්ඥා වේදනා විඤඥ්ඥානකෙන ස්වභවැෙන්්ඩිසා තමයි මේ මනසේ සකස්වීම සිද්ධ වෙන්නේ. චිත්ත සංකාරය සකස්වෙන්නේ. ඒ චිත්ත සංකාර සංඥා වේදනා කියෙනක තමයි හේතුවයිෙන්. සේ හට ගන්න සකස්වීමි සල්ලට. සං්ඥාවේදනා නැත්තං ඇස කණනාසි දිවකයි මනස පුරාවට සංඥාවිදනෑ යන ස්පරසය නෑ ක ස්පරස ප්‍රත්තියන් තමයි සංඥාාවේදනා හට ගන්න. එතකොට ඉස්පරසේ නැත්තං ඇසේ ඉස්පරසය නැත්තං රූප සංඥා සකස් වෙන්නේ. කනේ ඉස්පරසය නැත්තං සද්ධ සඥා සබ්දය හඳුනා ගැනීම සකස් වෙන්නේ නැත්තං ගන්දය හඳුනාගැනීම සකස් වෙන්නේ. දිවේ ස්පරසය නැත්තං රසේ හඳනාගැනීම සකස් වෙන්නේ. කයි ඉස්පරිසය නැත්තම් පහස හඳනාගැනීම සකස් වෙන්නේ. මනස ස්පර්සිය නැත්තං සිටිවිලි හඳුනා ගැනීමක් සකස් වෙන්නේ. හඳුනාගැනීමක් විඳීමක් නැත්තං හිතන්න දෙයක්හිතන නෑ. ඒ නිසාමී මානසික ස්වභාවයක් තේතු ප්‍රති සහිතයි වෙනස්ෙන ස්වභාන් යොක්තයි. බහ යුක්ත සි දෙයක් මටයින මට අයිතින ඇත්තංඒක මගේ නෙමේ මට අයිතිනෑ එක මගේ නෙමේ. ඔබ දැකල ඇති සමහර වෙලාවට මේ සරීරය. ඔබට ඕනි කලා හිතෙනකට මේ සරීරයේ අත උසන්න පුළුව. ඔබ ඕනි කලා හිතෙනකොට මේ සරීරයෙන් හිස වට පිට බලන්න පුළුව ඉදිරියට යන්න පුළුව ආපස්සටෙන්න්න පුළුව. මැරුණට පස්සෙ කෙනෙක්ගේ අපිට ඔන්නන් ඒකෙනාගේ අතිං අතට නූලක්දාලා අපිට පේ නැතියෙන මේ අත උසන්න පුළුව කෙනෙක්ට පේෙන් ඇැතිවෙන්න මැරුුණු කෙනෙකුගේ කුලක් උසන්න පුළුවන් නූ ලක් දාලා රූකඩයක් නටවනොවාගේ බාහිරම් බලාගෙනන්න කෙනෙකුට පේන මෙ යාත පනතියනෝ කියලා අමුත් ඔබ බලන්න රූකඩයක් නටනකොට රූකඩය ඇඳුම් ඇඳගන්න යම් චරිතයක් රඟපානවා. යම් කිසි කතාවක් කියනවා. යම් ආකාරෙකින් ඇවිදිනො යම් ආකාරකින් නටනෝ. නමුත් මේ රූකඩය කවදාවත් මේ කතාව හඳුනන්නේ. අපිහිත්තමු මේ රූකඩය නටන කතාව හිතියෙන්නේ විස්සන්තර ජාතකය කිය. මු මේ රෝකඩෙන් නක්ටන ඒ රෝකඩේ කවදාවත් ඒ කතා වඳනන්න තමන්ට කියන නම දන්නේ නෑ. මේ අතක් කියල රෝකඩි දන්නේ මේ මගේ කකුල් කියලා රෝකඩේ දන්නේෙ නෑ මම මේ නට්ටනවා කියලා රෝකඩි දන්න මේ මගේ කෙස් මේ මගේ ඇඳුම් කියලා රූකඩි දන්නවද දන්නේ. ඔබ හිතනවද බ ඇස් දෙක දන්නවා කියලා මේ ඇස් දෙකක් කියලා ඇස් දෙක දන්නවාද ඇස් දෙකක් කියලා ඔබේ නහය දන්නවද මේ නහයක් කියලා ඔබේ කන් දෙක දන්නවද මේ කන් දෙකක් මම වන්නාහි කන් දෙකක්මී කියලා කන් දෙකටේ හැගීමක් තිේෙනවාන්න නෑ ඔබේ දිවදන්නවද මේක දිවක් කියලා ඔබේ කයි දන්නවද මේක කයක් කියලා දන්නේ තරමින් ඔබේ මනස්ව දන්ගනෑ මේික මනස කියලා ඔබට අදටත් මන සොහයා ගන්න කොච්චන මාරුද. මොකද මනස කියන්නේ කියලා. එතකොට මේ රූකඩයක ස්වභාාවයයි අපේ කායික ස්වභාය අතර ලොකු වෙනසක් නෑ. රූකඩට හැගිීමක් එෙනවද තමන්ගේ අත ගිනි තියනවා ගිනි ගන්න මගේ අත ගිනි ගන්නවා කියෙන හැගීම රූකඩේට ආනේ වගේ තමයි අපේ මේ ශරීරය අපේ මේ ශරීරය ආත් ඇංගිල්ලි මේ කිසි දෙයක් අපිර්තුම පිච්චෙනව තැලෙනව පොඩි වෙනෝ මේ කැංගිල්ලක් මහපටැගිල්ල තැලෙන දබරැංගිල්ල දන්නේ නෑ මහපටැගිල්ල කැඩුන්නා තැල්ලුරුණා ගිනිගත්තා කියලා දකුණුුවත කපන්න වෙන අසනීපයක් වෙලා වගත දන්නේ නෑ මගේ දකුණුවත කපල කියලා. වං අත දන්නේ. එතකොට මෙතන තියන්නේ මගේ මම කියල හදාගත්ත මං්ඥනාවක් පමණයි මං්ඥීතයක් පමණයි. ඒ කියන්නේ හැඟීමක් පමණයි තියන්නේ. මමය මගේ කියලා හදාගත්ත හැඟීමක් පමණයි. සැබෑ ලෙසිම ගත්තොත් ඒක මට අයිති නෑ. මගේ නෙමේ දැම් බලන්න ඔබ ඇවිදිනකොට ඔබේ ඇඳුමත් ඔබත් කැවිදිනෝ ඔබ ඇවිදිනකට ඔ ඇඳුමත් ඔබත් කැවිදිනෝ. ඔබ නටනකොට ඔේ ඇදුමත් නටනවා දැ නැටුම් ලස්සන කරගන්න ඇඳුම් වෙන්න වෙන ම හදනෝ අතපයි ඉහල යනකොට පහල යනකොට ඇඳුත් ඉහෙන පහලයන්න. එතකොට මේ ඇඳම දන්නේ නෑ මං මේ නටනවා කිය වගේම තම මේ අතප පය දන්නෙත් නෑමයි නැටීමක් කියලා. එකට හේතුව ස්සිහල්ල හේතු පල සහිත දෙයක්. හේතුප ප්‍රත්ති සහිත දෙයක් හේතුප ප්‍රත්තිවලින් තොරව සකස්සුනු දෙයක් නෙමේ. අන්න එනිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ඇස කන නාසේ දිවකය මනස හේතුවක් පලයක් හේතුවක් පලයත් නිසා තියන දෙයක්. ඒදේ මමය මගේ ක කියලා හිතාගෙන හැගිීමකින් හිතරයි. කිසිේගන්නේෙමේ දැන් ඔබට සියලු දෙනාට මම මෙතන ඉඳගෙන ඉන්නවා තමා ධර්මය ශ්‍රවණය කරනවා කියන හැඟීම හට ගන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයකුතු වෙලා ඒ කාරණා හරහා දැ අපි උදහනැක දෙනගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණනාටික දැන් ඔබලඟ නැත්තං ඒ ඇන්න උබලගේ ඇස නෑ ඇ දෙගම නැත්තා ඊළඟට ඔබට ඇහැත්ට රූප පේන්න නැත්තා ඇසේ විඤ්ඥානය හට ගන්නවාද ඇසේ විඤ්ඥානය හට ගන්නේ ඇසත් නැත්තං ඇහැත රූප පේන්නෙත් නැත්තංම් ඇසේ විඤ්ඥානය හටගන්න නෑ ඔබ ඇස් දෙක පියාගත් තම ඔබ මෙඉන්න කොහ දෙෙලා ඔබට ඔබට පේන ආන්නේ වගේ තමයි දෙ සමහර වෙලාට ඔබ හිතන්න ඔබ ගමනක්්‍යනෝ වාහනය යනකොට ඔබ නින්දයනෝ වාහනය යනකොට නින්ද යනෝ නිදාගෙන පැයකට දෙක්කට වගේ පස්සේ නැගිටලා වටපිට බලනෝ ඔබට නැගිට පු ගම මැහගිමක්ක ොදමංන් කොදනික ෑ ඔබට කාරණ දෙගක්කඒකට උපකාර කරගන්න වෙනවා. රාත්‍රිය නං මේ ගමනය යන්නේ එහනම් ඔබට සිද්ධවෙෙනවා අවදිව සිටින අයගේ ශබ්ධයකින් ඉන්න කොදගල දැනග. අපි හිතම ඔබහන අවවිදි හිට රියදුරාගෙන් හරි කාගංහරි මංකුව අපි කොහෙදදැ ඉන්නේ. රෑ කරුල්ලයි පේන්න. රියදුරා කියන අවි දැම්මේ ඉන්න දඹුල්ලේ. අපිතුම ඇත්තරම රියදුරායින්න මාතලි දමුල් එක කියලා කිවොත් පිළිගන්න ඇද පිළිගන්න. දමුල්ලෙද කියලා ඇස් දෙගොහගන්න. එතකොට නම් අපි ඉන්න තැන තරුම්ගන්න අප ොප රුණනිමකක්ද. කන්න ටැවුණු ශබ්දහකේ වෙලායි. දවල් කාලෙක නඟ බොමකත කරන්නේ ඇස් දෙ කරලා බලනවා කඩවල්ලල බෝඩ්දිය. ්‍රීළඟට පාරයනකොට තියෙන ගම් නගරවල බෝඩ් දිහා බලනවා එතකොට ඔබට පේ නවා මොකක්ත මේ එහම් ඉන්න තැන තේරුම්න්න උපකාරුණ මොකක්ද ඇහයට පේන රූපේ. එතුොට දැම් මෙතන අසුපූට ඇවිල්ලා ධර්මයයාහනවා භාවනා කරනවා. කියන හැඟීම පම ඔබට එන්න උපකාරි වෙලා තියෙන්නේ මේ ඇසගන නාසිදදිවකය මනස ඒ නිසා තමයි මම මෙතැනන්නවා කියන එක පා ඇතිවනේ ඒක හැඟීමක් දැම්බලන මම දඹුල්ල ඉන්නවා කියන එක ඇතිවින්නේ කන ටැහැනු සදයක් නි සහිත නිදා හිතන්ඉන්නයා දුල්ල නගලා හැයිඉන්න මාතලේ එතකොට මෙන්න මේ විදිහට මේ ඇස කන නාසිද්දිවකය මන සුද උුණමතන්ට අපේ තු මුදේ පාන්දරම ඔබව. ඇැඳමින් ඉදම ඇතිදික බැඳගෙන කන්දිකට සදයක් ඇහන් නැතිවන්න නාසියට සුවදක් දැනෙන් නැතිවන්න දිවට රසයයක්ක් දැනින් නැතිවෙන් ඇවිල්ලා ගෙනල්ල තියෙනම්. ඔබ දන්නේ නෑ ඔබ ගෙනල්ල තිබ කොහහිද කියලා ඔබ දන්නේ අපි හිත්තමු දැන් ඔබට කෑම කවනෝ කෑම කවන ඇස් දෙක බැඳල කන්දිකට සන්දයක් ඇහිෙන්නේ ඔබේ දිවට්ට දැනන රස්සේය මේ අසුපුේ මීට කලින් කාපු කෑමක රසයක් නම් දැනන්නේ මීට කලින් කාපු මාළුපානණගේ රසේ දැයිනවා එතකරප හඳනගන්නවා මේක නම් වෙන කොහෙවත් එන්න බෑ මේ අමාතරරි මාළුපානෙක තමයි කෙලොවට දැනෙන ගොට ඔබෙහිතනම් මම ඉන්නේ ඒ කාන්තින් අමාහතරේ නැත්තං කඩුවෙල කෙලහිත නවා ට එක දව්නමක්ගන්ද දිවට දැනෙන රස්සේ අන්න විදිට තමයි ඉන්න තැන යන්නේ කලා තියන. දැන් ඔබ හිතනොන ම මෙතන ඉද බහන ක මම මෙතන ඉන්නවා. මේ මගේ නෙමේ කියනවා මම නෙමී කියන එම වෙන්න කොහොු මේ ම ඉන්නවන්නේ. මම බනාහනවා මන් ධර්මේශවනය කරනවා. අපි බලමු දැන් සමහර දේවන තියෙනවා අපි කෙලවර ඉදලා හොයාගෙනනකට අපිට අව හසුවේ නොම ගඳ තියන කිය උදහනැඇවිදිර කවුරු හරි කියනවා ගේ ඇතුළින් සර්පයකින්නවා. නයික් ඉන්නවා කියලා කියනවා. කියපු වෙලාමවින්දලම හිතටනෝ කුකුසා. දැන්කරන්න ඕනේ එක පැත්තක ඉඳලා හොඳට කාමරින් කාමරයට පරිීක්සාකරගෙන නවා බඩ මුට්ට ලිට දාගන. මුළු ගේම පරික්සාහ කර වහල සිවිලිම පව පරික්සාග ලිවරුණනාට පස් ඔොකදන්නවා මේ ගේ ඇතුළේ සර්පයෙක් හිටිය නෑ කියලා. අන්නේ වගේ දැ මම කියලාෙනෙක් සර්පයෙක් වගේ මේ ඇතුළ ඉන්නවා කියලා අපට හිතෙනවා. මම කියා කෙනෙක් ඉන්න නිසයි මගේ කියා ලෝකයක් තියන්නේ. දැන් අපි බලමු මම කියන කෙනා කොයිදින්නේ. බුදුරජාණන් වහන්සේ වදානාකාරයට ඔ හිතන් ඔබටැස් දෙක නෑ. ඒ කියන්නේ දැන් ඇස් දෙක හැරිලා තියෙන නිසා ඔබට රූපයක් ඇහැ ඉදිරිී තියෙනවා ඇහැ ඉදිරේ රූපය තියෙන නිසා ඔබේ ඇසත් දැ ඔබේ ඇහැඉදිරී තියෙන රූපයක්ත් හේතු කරගෙන ඔබේ ඇහේ හටගන්නව ඇසේ විඤ්ඥානයක්. ඒ විඤ්ඥානයෙන් ඔබ තේරුම් ගන්නවා මෙන්න මේ රූපය කුමක්ත කියලව තේරුග. හට බ තන්න බද මදිහා බලගන්න ඔය එතකොට ඔබ තේරුම් ගන්නා මේ ස්මීන් වහන්සේ නමක්. හැබැ ඔබ හිතනවාද ඔබේ ඇසේ ඇතිවෙන වි්ඥානය මයි අනිත්තායටත් ඇතිවෙෙන කියෙලා. ඔබ හිතනවාද දැම් බලන්නම පුටුව මගේ දකුණුවත පැත්තට පයෙන් එක විදිගට ඉදිරි පසම පුටුවෝපයෙන් එක විදිකට වන් පැත්තරමි පුටෝපයෙන් එක විදිගට ඒන මේ විඤ්ඥානය ඇතිවෙන ස්වභාවය ඇසේ ඇතිවෙන චිත්‍ර එකිනිකාට වෙනස්. හැබැයි වෙනස් වුනත් ඒදේ හඳුන ගත්තා දැනගත්තා මේ පුටුව මේ භික්‍ෂුව. දැන් ඔබට ඒදේ පේනකං ඔබට තියනවා ඔබ දැන් ඇස් දෙක වහගන් ඇස්දික වගත්තට පස්සමකත්වට ප වහගන්න. ඇස්දිගවාහගත්තට පස්ස මේ දරසනය නැති වෙලා යනවා කිසිම හැඩයක් පේන දැනීමක් පේන අන්දකාරි පමණයි. ඇස් දෙක වහගන්න ඔබ හිතන්න දැන් මම මේ තාක් මේ තාක් ඇහන් කිසිම රූපයන් දැකල නෑ. ඇසත්නෑ ඇසිං රූපයත් දැකල නෑ ඇසේ විං්ඥානයයක් නෑ ඒ කියන් ඇසි ස්පර්සය මට කවදාවන් සකස් වෙලා නෑ. ඉස්පර්ස ප්‍රත්තින් ඇසි සැපත් දුකක් අදුක්කවසක විදීමක් සකස් වෙලා නෑ අද වෙනක. ඇ දැන් ඇස නැතුව තියද්දමි හිතන්න කන්දික කන්දිකට දැන් සධ්‍යය න. හැබැයි කන්දික නැත්තන් සද්‍යය හින්නේ ඒ ත් සබද්‍යාතික තුවීමින් හැටනක හැදෙන කනේ විඤඥානයක් නෑ. කනේ ඉස්පර්සය කනේ සැපදුක් අදුක්කම සුක විඳීම් කිසිවක් නෑ. නාසයත් ගන් නාසේ විඤ්ඥානයක්ත් නාසේ ස්පරසයත් නාසේ මේ ඇති වෙන සැපදුක් විඳීම් එ සියල්ලමත් නෑ කෙළ හිතම්. නාසය සම්බන්ධෙන් හැදින කිෂ්ටයක් නෑ දිව සම්බන්ධ හැදින කිසි දෙයක් නෑ. දිවට අද වෙනකං කිසිම රසයක් දැනිල නෑ ඔබට දිවකොත් නෑ. දිවේ ඇතිවන විඤ්ඥානයත් දිවේ හැතිවෙන ස්පර්සයක් කවදමස්ම වෙනකංසාකස් වෙලා නැත්තං. එහෙනම් දිවට ඔබ රසේ කියල දෙයක් විඳල්ලා සතුටක් දුකක් ඔබට දැනිල්ලම නෑ අද වෙනක. කය ඔබට නැත්තං පහස දැනිලනෑ එනම් කයේ විඤ්ඥානයක් නෑ. ක අයත් පහසත් කයේ විඤ්ඥානත් නැත්තං කයි ස්පර්ශය නෑ. කයිස් පර්සය නැත්තං කයේ විඳීම නෑ කයට අද වෙනකම් කිසිම සැපක් දැනලනෑ. හුලම්පහරකවත් රස්්නයකවත් සතුටක්කත් දුකක්වත් කය සම්බන්ධින් ඇතිවෙලා නෑ. එහනම් මේ මොහොතේ ඔබට මේ කයි බරවත් දැනන්නේ. මේ කය හම රියව්වකද තියෙනගෙනලම දැනෙන්න ඔබට කයිනැන්තක්. එහෙනම් ඔබට මේ මොහොතේ රස දැනෙනෑ ගන්දය දැනෙන ශබ් දැහෙන රූපපයන. මනසේ හටගන්න වනශී තිවිලි. ඔබ හිතන්න අධික්ක නින්ඩකට ගියාවගේ සියල් අතුරදන්න. අධික නින්දකදි මනසේ සිතිවිලිය අක්්‍රී වෙලා තියෙනවගේ සියල්ල අතුරු දහවෙලාගයොත්. ඔබට මම මගේය කියලා කිසිම හැඟීමක් ඇති වෙන දෙයක් ඉතුරු වෙන්නේ. මම කොහෙද ඉන්නේ මේ ම මම විමි රූපය මම විමි, අරූපහය මම විමි, මම යමි මම ඉදිිමි ම සිටිමි කියන කිසිම හැඟීමක්කොබට එන්නේ මනසත් අතුරදහන්න ඇසකන නාසි දිව අය කිසි මරමුණක් නො දැන අතුර දහන්න ඔබට දැනන්නේ මං කෞුද කොහෙදද මොකද වෙන්නේ. දැන් ඇසරින්න දැන් බලන්න මේ ඇසකන නාසි දිවකය මනස නිසා තමයි ඔබට එනම් මමය මගේ කියල දෙයක් හැගින්නේ එකක මං්ඥිතයක් කියලා බුදුරජාන් වන්සේ වදාළේ යව කලා පිකෙන සූත්‍රීතියනෙ මම මගේ කිය හැඟෙන ස්වභාවය මං්ඥීතයක් කියලා හැඟීමක් පමණයි කියලා. එතකොටේඒ හැඟීම ඇතිවෙන්න හේතුවෙන්නේ ඇස කණ නාසිදිවකයි මනසේ හටගන්න රූප ශ්‍රබ්ද ගන්ද රස පාස සිතිවිල්ල විඤ්ඥාන ඉස්පරසය විඳී. බලනී සියල්ල අතුර දහමුණට පස්සේ ඒ හැඟීම පවත්වන්න දෙයක් නෑකට මම මගේ කියනදී පවත්වන්න බෑ බලන්න අධික නින්දට කියාම ඔබට රූපේන්න සදදැහෙන්න්න ගන්දය දැනන්න රස දැනන්න පසත් නෑ හීල පේන්නෙක් නෑ. මුකුත්ම නෑ. මම මගේ කෙලල්ල ගන්න දෙයක් නෑ මෙතන. අන්න ඉනිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇසකණ නාසේ දිවකය මනසිං සකස්වෙච්ච මේ සියල්ලේ කිසිම දෙයක්. ඔබේ නෙවේ ඔබේ නෙමේ එක අෙ මග නෙමේ අපි කාගෙවත් නෙමේ ඒ නිසා භාගතුන් වහන්සේ හදාලා යම් බික්ක වෙන්න තුම් හාකං මහනනි යමක් ඔබේ නෙමේ නම් තම් පජාත ඇයි මේ තියන් ඉන්නේ ඇයි තවත් දුරටත් මේ කල්ලගෙන ඉන්නේ අතහැල්ල දාන්න යමක් ඔබේ නෙවේ නම් අත්හැරලදාන්න ඇහිමි අපේ නොවන දෙවල් තියන්ගඉන්න හරියට මේ කුණුරුඩු ටික කැලිකසලතික අපේ නෙමෙහි නමුත් අපේ කලා තියන්ගේ නවා අපේ කලා තියන් හිට ඔොත් කැලිකසලටය අන්න කවුර හරරි ගිනිතියන් අරේ යනකුට දුකාට ගන්නවා කවුරු හරි අරගෙන යනකොට දුකාක්කාටගන්නවා කැලිකසල ඒ කැලිකසල වගේම දෙයක් මෙතන තියන්නේෙ මට අහිත නැති මගේ නොවන දෙයක් එතකොට මේ මට අහිති නැති මගේ නොන මේ දේ මිනිස්සු අරයි යනෝ වගේ ජීවිත කාලයේ තුළ දෙ අරහි යනවා ජරාධර්මය විසින් මේ සියල්ල අරන් යනවා. තරුණ ස්වභාවයක් තේෙනවාවන ඇසකණ නාසේ දිවකාය මන්නස්ස රූප ශබ්දගන්ධ රස පහස සිතිවිල්ලි විඤ්ඥාන ඉස්පරස්ස විදීම්වල තරුණ ස්වභාවයක් තියෙනවාවන ජරාධර්මය විසින් හේදේවල්. අරගෙන යනවා. කාලයක් ගියාට පස්සේ තමන්ලඟ ඉතුර වෙන්නේ වයිසට ගිය දෙයක්. වයිසට ගියදේ මරණ ධර්මය විසින් අර යන. එතකොටේද මේ වයිසට ග කියියපු රොඩු ටිකවත් ඉතුර වෙන්න. ද වයිසට ගියාට පස්සේ දුකක් තියෙනවා තරුණකම නැති වුණ. ඊළඟ දුක තමයි වයිසට ගිහිල්ලා ඉතුර වෙන ටිකවත් ඉතිරිවෙන්න මරණ විසින් ඒකත් අර යන ඒකත් අර යන ඒවිතරක්න මේ ජීවිත කාලය පුරාවට රූප ශබ්ද ගන්ද රස පහස දැනි දැනී තියෙනවන්නම් අප්පිය සම්පයෝගය විසින් ඒ තුළින් හටගන්න සතුට අරගෙන යනවා සැපවේදනා වරයි යනෝ පිය විප්පයෝගය තුළින් ඒ තුළ හටගන්න සැපවේදනා වරග යනු ට විපරිනාහම ධර්මය විසින් දුක්වේදනවත් තර යනවා. දුක්වේදනාවරගෙන ගිහිල්ල සැපවේදන විතතුරු කරලා ඒකටත් සදා කලින්න දෙන්න යි ලන මහුතිෙවෙලා යිපවදෙනවා තරය. අරංගිල්ල ඒවා විනාස වෙන්න නැතිවෙන්න. අයිමිවෙලා යන්න අවශ්‍ය දීම තමයි වෙන්නේ. බලන් අපි සතුූ තියෙන දෙවල් කොච්ච අරයන් වද කියලා. දැන් හැමූම කැමති දරුවෙක් දරු ලබන්න. දරුව ඉපදිල්ලා එපුංචි දරුවෝ තමන්ට අම්මේට ආත්්‍ය හාච්චි සීය කියලාගෙනවට කැමති නමුත් ඔබ කැමතිද මේ දරුව කිප දෙනගොට දැන් දරුවය කීතුම ඉපදිලා දරුණ කාලින් අත කරලා වරුදු විසි පහන්තිය වගේ වහනිසක් යනවා එප දෙන්නකොටම අවුරුදු විසි පහීතිහ දරුව ඉප දෙනවා ඉප දෙනගොටම කැමතිද එඇති සමහරලාට පොඩි දරෝ ගොච්ටර හුරතල්ද කියන්නේ බෙහෙත් ගහල වර්ධනයවෙන්න තිෙන තියාගන්න තන සමල්ලාට. මොකද ලොකුනාට පස්සේ වැඩුනට පස මේකට ඉන්න කියන විදිට ඉන්න දුවනව පයිනෝ සමල්ලාට එකට එක කියනවා දරදන්ඩුයි උස්මහත්වෙෙල්ලාඒ පොඩි බා පොඩි හරතලේට තිය න්න එහිත දැ බලන ල බලු පැටව. පාරින්න වල් බල්ලෝ පවා චෝටිකාල ගොච් ලසනද උත්සයි න්න හිතිනවා ඉතනම ලොකු එන්න ඇත්ත ලොකු එනකොට අර කැහැටු බල්ලන්ගේ ස්වභයටනවා. නේද එතකොට බලන්න ඒ සැපවේදනාව අපින් පැරගෙන යන හැටි බලාගෙන ඉන්නකොට හුරතලේ කැනමකක්ද සැපවේදනාව. බලන සැපවේදනාව බලාගෙනනිඉද පැරගෙන යනවා අපිට නවත් අන්න බෑ ඒ පොඩි දරුවා නැගි ටිනෙ කැවිදින එක දුවන එක ඒ පොඩි දරුවා කතා කරනවාට කැමති නමුත් අපි උගන්නන වච්චන වලින් අපිටම බයිනඕනේ. පොඩි දරුවබලන්න පුංචි දරුවන්ට බහතෝරවල කියලදීලා වචන උගන්නලා හොඳට උස්මහත් වනාට පස්සේ කාලයක් ගෙලා ඒ වචනවලින් වචන කියල දුන්නගෙන ට බයිනෝ. බලුගටවුනත් වහෙමයි බල්ල මට පුරුණණ ගලයක් එනවා. අන්නේ වගේ සැපවිදීම කියන එක අපිව දාල අපින් පලා යනෝ සැපවිදනා අයිි වෙලා එන ස්භාවයක් තියනවා. හැමදේක මෙ එහෙමයි සුන්දනත්වය ලස්සන සිහිනය විචිත්‍ර භාාවය අපිළඟ හැමදාමරෙන්දින්නේ. ඔබ හිතන්න බොහෝම සතුටින් විනෝද වෙල්ලා මාහා සීන ගොඩක්තියාගෙන විවාහයක් වෙනවා. කීයෙන් කීදනාටද සම්තු ටක්තිය නීතේ. හැමූ මැහුගොත් එම අවුරුදු පහක් විතරග කියලා බැඳලා කොහොමදුබේ විවාජීවිතය කියල. ඒ මූුණ හොඳයි ලිපේ අවරදු පහක් කලු වෙච්ච මුට්ටිට වඩා. ඒ අවුරුදු සීයක් ගිනි තිබ්බාවගේ හරියට. ඒ තරන් ඕුණ පුළුටු වෙලා යනවා එතකොට ඔබ කල්පනා කළ බලන්න මේ සතුට කියනදේ බොහොම වේගෙන් අහිමි වෙලා යනවා අපි ප්‍රන් කරලා ඇල් අදාගත්ත ඇල්බම් එක්කට වඩා ඇල්බම් එකක් පරණ වෙන්න කලින් එතන එදා තිබුණු සතුට ජීවිතෙන් අහිම වෙලා යනවා ඉතා ඉක්මනනි අන්නේ එකයි බුදුරජාන් වහස වදාල සැපවේදනාව ඔබෙන් නෙමි සතුට කියන්න ඔබට අයිති දෙයක් නෙමි ඒ නන්ඒ ඔබලඟ රැඳන්න ඕනි ඔබට අයිත දෙයක් නම් ඒ ඔබෙන් ඇත්තලයනවා ඇත්තල ඇන දෙයක්. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ වදා ලාකාරයට අපි තේරුම්ගන්න ඕනි සැපවේදනාව අපිට අයිති නෑ දුක්වේදනාවත් සදාකාලික නෑ. අදුක්කම සුකේදෙනවත් සදාකාලිකන අපිට අයිති නෑ. ඊළඟට ස්පර්ෂය අපිට අයිතිනෑ විඤ්ඥාන හය අපිට අයිති නෑ රූප ශබද්ද ගන්ද රස පහස සිතිවිලි අපිට අහිති නෑ හැස කන නාසි දිවකයි මන සපිට අයිති නෑ ඒස්සිියල්ල අපින් ඈතට යනෝ පලායනො. අපින් ඈතට ගිල්ලිලෑන දෙයක් වගේ අපින් පලා යනො. අපිළඟ රැඳදෙන් නැත්නම් මේ සියල් අපි තේරුම් ගන්න ඕන මේ දේවල් මගේ නෙමේ මේ විසිකරන්න කොලරොඩුහගේ විසිකරන කොලරුඩු මිනිස්වරංගිල ගෙන තිද්‍ය අපිට ගානක් නෑ වගේ අපි තේරුගන්න නන මේ ඇස මේ ව්‍යාධි ධර්මය විසින් අරන් යනගොට හිති යන නීරෝවී බව අපි කම්පානොවී ඉන්න කල්පනා කරන්න ඕනේ. ජරාධර්මය විසින් ඇසේ තියෙන තරුණකම අරයි යනකොට කම්පා නොී ඉන්නට මේ ධර්මය උදව් කරගන්න ඕනේ. මරණ ධර්මය විසින් ඇසේ තියන පැවැත් මරයි යනකොට කම්පා නොවී සිටින්නට ධර්මය උපකාරය ගන්න ඕේ. අන්න එහෙම හිතන්න නඟ පිටිතුරු වෙන්නේ මේසිියල්ල මම නොවයි මගේ නොවී කලකල්පනා කිරීම මයි. එතනින් යහට දෙයක් නෙමේ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට කල්පනා කළ දුරු කරන කෙනාට. තං වූ පහීනං ඒ සියල්ල දුරු වෙලා ගියොත්. හිතාය සුකාය භවිස්සති යහපත පිණිස හිත සුව පිණිස සැපේ පිණිස පවතිනවා. දැඟී අම්තාත් දුකක් තියෙනවනං අහිතක් තියෙනවනං ඒ තියෙනෙ මේ අයිති නැතිදේ අල්ලගෙන සිටීමෙන්. අයිති නැතිදේ අ තැහැල්ල දැම්වොත්. හිතසුව විත රැවබලළඟ ඉතුරු වෙන්නේ සතුට විතරයි. කැමති නම් හැම මහොතකම සතුටිගඉන්න. ඇැම මොහොතකම සැහැල්ලුව ඉඉෙන්න්න. එහනම් කරන්න තිෙන ටිකටික මේ අයිතින ඇති දේවල් අතාහරන්න කල්පනා කරන්න ඕනේ. දාානය කියලා කියන්නේ අතහැරීම කියලා කියන්නේ මෙන්න මේ අතහැරීමේ ඉලක්කය සාක්ෂාත් කරගන්න පවතින එක කෙලවරක්. දන් පැන් පූජා කරමින් අතාහරමින් ටිකටික ලංවවෙන්න ඕනෙ මේ ඇසකන නාසි දිවකහ මනස බදගන්ද ර පාන්සිතිවලි සියල්න් අහරන දවසට අන්න එතෙන්ට ලංවනාට පස්සේ යම් ශ්‍රාවකයෙක්ට පුළුවන් වුනොත් සම්පූර්ණයම මේ සියල් අතහරන්න මේ ආයතනයත් අරමුණුහයත් විඤ්ඥානත් ඉස්පරස මිඳීම් සියල් අතාහරන පුළුවන් වුනොත් මම නොවේ මගේ නොවේ කියන දේ අවබෝධ කළොත් ඒ ස්්‍රාවකයාගේ හිතේ කොනකවත් යිති නැති දේකට තන්හාාව කිතුරු වෙන්නේ. අයිති නැති දේකට තන්හාාවක් කිතුරු වෙන්න ඇත්තං කිසිම දුකක් හටගන්න කොයි විදිහට විනාසුනත් කිසිම දුකක් හටගන්නේ අන්න ශ්‍රාවකයා තමයි ඉරහතන් වහන්සේ. අයිති නැති සියල්ලට තිබුණු තන්හාාව දුරු කලානං සදාගාලිකව සැපේෙන් සතුටින් වාසයකන ශ්‍රාවකයා තමයි රහන් වන්ස අන්නේ රාතන් වහන්සේලා බිහිකිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ. දැම්බලන මේ ධර්මය ශෝණය කරත්ද ඔබට හිතෙනවාද මේ ඇසගණ නාසිදයකෑමනසුරූප සබ්දාදී දේවල් ටිකක්හරි මගේ කියල. මේ ධර්මය නෝනිං එමසගෙන යනකොට ඔබට මූලි පීවරදි තේර නොමේ කාරනව ඇත්ත. නමුත් ඊළඟ ප්‍රශ්නි තමයි ආයිත් ඔබ සංසාර පුරුද්ධට මේ සියල්ල මමය මමවෙමි මගේ කියන හැඟීමයි හදාගන්නවා. ඒ හැගීමම හදාගන්න නිසා ඉළඟ ොහොතිේ නවත දුක්ෙනවා. එනම් අපි කරන්න තියෙන මේ මං්ඥිතයේ සකස්්‍යනයක නවත්තන්නයි. ඒක නවත්තන් අපිට කරන්න තියෙන්නේ මේ සියල්ල නැසී වැනසි යම. අනිත්‍යයි. මල්ලඟ හැඳෙන්නේෙ නෑහ. අයිමි වෙනවා කියනක තේරුම් යන තාක්කල් අනිත්‍යවස්සයෙන් දුක්වසයෙන් අනාතවාසයෙන් විදර්ශනා කරන එක. එතකොට මේ හැඟී මක් තියෙනවාවනම් මගේ මගේ කියලා ඒ හැඟීම නැති වෙලා යනෝ. දැම්බලන්න පුංචි දරුවන් සමහරලාට පොඩි දරුවට විසි කරන්න ඕනදේ ැතිදේ තේරෙන්නේ. එනිසා මේ බැහර කරන්න ඕන දේ සමහරලාට සෙල්ම්බඩුව ගෙනදේ ලා පෙට්ටි අරන් සිකරන්න හදනකොට ළම අඩනෝ. එමොකද කාඩ් පෙට්ටි විසිකරන දෙයක් කියලා තේරෙන්න. මුත් ඒ දුවට දවසක තේරුුණුත් බැර කරන දෙයක් මේක කියලා ඒ දරුව එතන හට දුක්ෙන්නේ. ආන්නේ වගේ අපි තේරුම් ගත්තොත් මේ සියල් මට අයිති නෑ. අයිති නැති බැහැර වෙලා යන්න දෙයක් කියලා අන්න එනම් නිදුකින් අපිට වාසය කරන්න ඒ ධරමය අපි උපකාරි වෙනවා. ඉතිං ඒනිසා මෙ නතුම් හාක කියන සූත්‍ර දේශනාවිදී බුදුරජාණන් වහන්සේ හරි. ඉතාමත්ම සුන්දර ධර්මකාරණයක් අපිට විස්තර කරන්නේ අපිට අයිති නැතිදේ තේරුන් අරගෙන මේ අයිති නැතිසි අල්ලෙන් නිදහස්වීම පිණිසූපකාරරි වෙන. ඒ නිසා මේ බුද්ධ දේශනා තියෙන ධර්මය අපි භාවනාකෂෙන් පුරෘති පුහුණු කරන්න ඕන. අන්න එතකට අපිට අපි මමය මාගේ කියයා හිතාගෙන සිටන හැඟීම නැතිවෙලාගිහිල්ලා අපිට නිදහස් මනසක් ඇති කරගන්න පුළුවන්වෙන්නේ ඉතින් නිසා භාගිතුන් වහන්සේ වදාළ මෙවතුම් බුද්ධ දේශනාවන්ගෙන් ඒ අසිරිමත් විශ්මිත ප්‍රඥ්ඥාව උපදවාගන්නට. ටමන්ට අහිත නැති සියල්ලෙන් නිදහස්වෙලා. හිතසුවර සැලසෙන්න දිවයක් උපදවාගන්නටත් සදාකාලික ශාන්තිය ලැබෙන්න සියල් අතහැරිමිල් ලැබෙන අමාමාහිනිවන්සුව සාක්ෂාත් කරගන්නට මේ ශ්‍රී සන්ධර්මය, උපකාරවීවා සාඳු සාදුු සාදුරු.